අපේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නාලක්ස් ජානු. Anytime combo. ඔබත් අදම 555 reload කර activate කරගන්න. SLT Mobitel. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන් රස දන්න කාටත් හරිෂෝ ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලූෂන් අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න ජානු එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක Thank you.
Thank you. ලස්සන මාලය. ඔක මං ගත්තේ my girlfriend එකට. Girlfriend. කොහොමද යා? යා. අනේ. කිව්ව නිසා අම්මා අපේ බැඳ කසාදේ. රැව්ව ගමන් මෙන්න අපේ විවුල දෙපාදේ. මාල බැඳලා කාර් හතින් ගැව්වම සාදේ. කසාදයක් බැඳලා අන්නේ විච්ච විපාකේ. එත්නේ ගන්න මොන කෝල් එකක්. මගේ සුද්ධියේ අනේ ඕනක තියන්න බා මට ටිකක් ඔයාලට කතා කරන්න ඕනි සුද්ධියේ මගේ සුද්ධියේ ඔයාට සුභම සුබ උපන් දිනක් වේවා wish you happy new year දැන් ඔක්කියනද කතා කරේ ඔව් සුද්ධියේ අනේ මං හිතුවේ නෑ මගේ සුද්ධියේ ඔයා ෆෝන් එක උස්සයි කියලා කොහොමරි මගේ සුද්ධි ෆෝන් එක ඉස්සුවනේ ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාද නැති කරන විෂ බීච් එක සටන් කර සම නිරෝගීව තමයි ජානු දම්මින්ද මන් දැන් තියන්නද එපා එපා මට තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා අනේ අම්මි ඔයාව බලන්න ඉන්න තමයි ඉඳලා තියෙන්නේ කොහොමරි අම්මිට මම බණී කියලා බයිට තමයි ඇවිල්ලා නැති අනේ මගේ සුද්ධිය අම්මිත් එක තරහ ගන්න එපා හොඳේ මං කාත් එක්කවත් තරහ නෑ දම්මින්ද නැති වෙන්න බෑනේ මගේ සුද්ධියේ ඔයා මාත් එක්ක තරහයි හරි මට ඇත්තටම කියන්න ඔයා මාත් එක්ක තරහයි නේද නෑ කියලා කිව්වනේ මන් දැන් නැති වෙන්න බෑ සුද්ධියේ ඔයා ඒක මට කෙලින් කියන්නේ නෑ මොකද මං මගේ සුද්ධිත් එක තරහ ගන්නේ කියලා නෑ නෑ දැන් එහෙම වෙන්නේ නෑ මගේ සුද්ධියේ මං හරි හැපි එකේ ඉන්නේ ඔය ඔයාට ඇහෙනවද ගේ ඇතු ශබ්ද බන ඇහෙනවද කියලා ඇහෙනවද මල්ලි යන්නේ බෙන්දි මබෙද්දී උන් මේ දම්මින්ද අනේ ඔක නතර කරනවද ඒ මයි සුද්ධි කැතයිද ඔයාට තවම හරි කියන්න තියනවද නැත්තම් මම ෆෝන් එක තියන්නද එක දෙයක් මයි සුද්ධි මට කියන්න ඔයා ඇත්තටම මාත් එක්ක තරහ නැද්ද කියලා අනේ දම්මින්ද මට අය ගන්න එපා එයන් ඔයා මාත් එක්ක තරහ නැත්තම් මට එකම එක හාච්චියක් දෙනවද සුද්ධි ප්‍රශ්නයක්ද හස්බන්ද කෝල් කරේ මං හිතුවේ නෑ මහත්තයා පුතා කතා කරයි කියලා.
බීලාද කොහෙදානේ හිටියේ මට කතා කරපු විදිහෙන් තේරෙනවා කොහොමද ඉතින් එයා ඉන්නේ එහෙමනේ දුව වදන්නේ මට එයා කතා කරන විදිහ වෙන ගෑණියෙක් නම් ඇත්තටම එහෙන් ගිහිල්ලා දිනේ කියලා මටත් යන්න එන්න තනක් තිබුණා ඉතින් අම්මේ ඒ නිසා තමයි මං අම්මට මෙහෙට අවිල්ලා ඉන්නේ කියන්නේ මෙහෙ ප්‍රශ්න නැහැ මෙහෙ මරු ෂෝක් මුලින් එහෙම තමයි පුතේ ප්‍රශ්න එන්නේ පස්සේ ඒ වුණාට මේ ප්‍රශ්න නැහැනේ නෑ නෑ ඕනේ මේ පුංචි මහත්තයා කතා කරා එයායි කතා කරන එකක් නෑ ගෝම එහෙමකෝ මං එයාට හොඳට කිව්වා එයා මට මේක කරන්න එපා අරක කරන්න එපා මේක හොඳයි අරක හොඳයි කක හොඳට බණ කියන්න ආවා මම ඉතියාට හොඳට කියලා දැම්මා මං නම් හිතන්නේ නැහැ මට කතා කරයි කියලා මට පේන විදිහට නම් කුංචි මහත්තයා නරක දෙයක් නෙමෙයි කියලා තියෙනවා ඇයිද අම්මට මගේ පේන නරක මොකද්ද නෑ නෑ අපි ඒ ගැන කතා නොකරමු කොහොමද දැන් ඔයා ඉස්සර ජානු නෙමෙයි වෙනස් නාත් කියන්නේ ඒකම ඉස්සර ජානු මැල්ල දැන් ඉන්නේ අලුත් එක්කනේ ජානු අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ප්‍යාස් බේබි. මේ අර ඔයාට මාලයක් තෑගි දීපු දරුවා කවුද? එනිමෙෂ්. එයා තමයි මගේ මොඩල් පාට. මම ගොඩාක්ම ෆොටෝ ෂූට්ස් කරන්න යත් එක්ක. අයියම්ම එමැව්වේ නැහැ නැහැ මේ එයා අර අනිත් අයට වඩා ඔයා ගැන විශේෂයක් දක්වනවා වගේ මට තේරුණා එහෙම දෙයක් නැහැනේ කොහොමත් ඉතින් මේ වගේ දවස්වලට එයාල එහෙම තමයි විශේෂයක් දක්වනවානේ අනික ඉතින් එයාලද හැම වෙලෙම සල්ලිත් තියනවානේ එතකොට කොහොමත් එහෙමයි මම බ්ලැක් මාර්කට් ගිහලා බඩු පොඩක් ගන්නවා. අවුරුද්ද ගොයවක් ගන්නෙ නෑ. තව බින්දු දෙක තුනක් කිව්වා. ඉවර කරා. අපි කාරෙන්ද? ආ, මගේ සුද්ධි පව් බා. ඇදි 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 ඇදි. මගේ සුද්ධි පව්. ඇදි 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 ඇදි. උඹගේ සුද්ධි ඇදි බෑ. මම නම්බරේ පටන් ගන්නවා. අපි ගාමු. මම ගන්නෙමි කර කර. ගාමු. මම ගන්නෙමි. ඕ ඕ ඕ ඕ. මගේ. මලිකන්. හොඩි කල්ලේ මරඳ වල්ලේ. වලි බත්තු යාපු කෙල්ල.
මීට ආදරය කරන කොල්ලෙක් ඉන්නවයි කියලා දැන දැනම මට කසාද බඳලා දුන්නනේ. ඒකනේ මේ හැම ප්‍රශ්නයකටම මුල. මොකද්ද? ඔයා සහසෙක ගියා? ඔව්. ඔයාලා දෙන විතර? හිත හොඳ තරු වැඩසටහනයි. හරි හරි මිස්. අනේ මිස් දැන් මේ ඕකේ අහන ප්‍රශ්න කලින් කියනවද? ආඩම විහිළුවද චතුරු? මම කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? මම යන්නේ.